අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මමරුවනි කාකුමාරදාස ප්‍රථම නවදහනි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වූ දුරුතුපුන් බොහෝ දින ආදයි. මෙවර සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය නාරහිම්පිට ශ්‍රී ගෞතම විහාර පරිශ්‍රයේදී. නව අවුරුද්දේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ. ප්‍රථමින් දේශය පුවත්. දුරුතු බොහෝ දිනය අදටේදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වී මාස 9කට පසු ප්‍රථම වරට ශ්‍රී ලංකාවට වැඩම කළේ අද වැනි පුන් පොහෝ දිනකයි. ඒ අනුව බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කර අදට වර්ෂ 2608ක් ගත වෙනවා. මේ අතර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවරගෙන ආවේ නාරහම්පිට ශ්‍රී ගෞතම විහාර පරිශ්‍රයේ සිටයි. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය දින අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතර පැවති ගැටුම සමනය කළේද අදවන් දුරුතු පොහොය දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. එමෙන්ම බුදුන් වහන්සේ තුන්බෑ ජටලෙන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මගට හරවා ගැනීමද අද වැනි පොහොය දිනක සිදු වී තිබෙනවා. බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහා සංඝරුවරට වේළුවනාරාමයේ පූජා කළේද දුරුතු පොහොය දිනකදී බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. දුරුතු පොහොය වෙනුවෙන් වූ මෙවර සියත අමාවැස්ස පෝදා සජීවී විකාශය අප ඔබ වෙතට ගෙනෙනු ලැබුවේ නාරහින්පිට ශ්‍රී ගෞතම විහාර පරිශ්‍රයේ සිටයි. උදැසන 6ට ආරම්භ වූ සියත අමාවැස්ස පෝදා සජීවී විකාශයේ උවැසි උවැසියන් අෂ්ටාංග ශීලයේ පිහිටුවීම විහාරාධිකාරී පූජ්‍ය දාපනේ විමලවංශ හිමියන් විසින් සිදු කරනු ලැබුවා. ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. සම්බුද්ධ පූජාව පැවැත්වුණේ නනතුරුයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියත අමාවැස්ස පෝදා සජීවී විකාශයේ ධර්ම දේශනාව පූජ්‍ය හැවෙත්තැන්නේ චන්දිම හිමියන් විසින් සිදු කරනු ලැබුවා. ආවේගයන් පාලනය කර ගැනීම තමයි ධර්මය අපිට උපයෝගී කර ගැනීම තුලින් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉනනතුරුයි භවනා වැඩසටහන පැවැත්වුණේ. මාර්ගම සිරි වජිරඥාන ධර්මායතන වාසී පූජ්‍ය දියතලාවේ පියද සිහිමියන්ගේ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්නායක එම් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාවැස්ස දම්සභා මණ්ඩපය පැවැත්වුණා. හිතලා බලන්න, අනිච්චාවත සංකාරා උප්පාද වය ධම්මිනෝ කියන ගාථාව කොහෙද අපිට ඇහෙන්නේ? මල ගෙදර. අත්තනායක සර්, මේ උපාසකම්ම කෙනෙක් හරි උපාසිකාවක් හරි ඒ හොස්පිටල් එක නතර වෙලා ඉන්න වෙලාවේ මම පිරිත් කියන්න ගිහිල්ලා ඔය ගාථාව කිව්වා නම් මොකක් වෙයිද? අනිවාර්යයෙන්ම මැරෙනවා එතන. මේ බෞද්ධයෝ මේ හිතාගෙන ඉන්නේ මේක මේ මල ගෙදර කියන ගාථාව කියලා. නෑ, මේ තමයි ලෝකේ විශ්ව නීතියේ ස්වභාවය පෙන්නුවේ. එහෙනම් මේ මිනිස්සු දුක් විඳින්නේ ඇයි? වෙනස් වෙන දෙයට ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා. අපි උද්ධිකාරෝ ආලිංගිත්තා චුම්බිත්වා පිය පුත්තකං රාජ මජ්ජං සුපටිත්තං පිතුපාදං නමාමහං කියලා වඳිනකොට තාත්තා උද්ධිකාරෝ කියනකොටම කියනවා අන්න බස් එක ඇවිල්ලා ඵලයන් කියලා. ඊටු ටික රියදුරු මහත්තයාට. පන්සල් දිහා බලන්න ගයන් පිරිමි නැ. පන්සල් සම්පූර්ණයෙන්ම කාන්තාවෝ ආක්‍රමණය කරලා අපි පිරිමින් පළවා හැරලා ගෑනුත් එක්ක සියලු කතා බහ කරමු. මේ අපේ අම්මලද අපි දැන් කියන ඒවට අතිනුත් ඒවා දාලා වවලා කියන්නේ. ඇත්තටම තාත්තා භූමිකාව බිඳ වැටිලා අපේ සමාජයේ ඒ පිය භූමිකාව නැවත ස්ථාපිත වෙන්න ඕන.
ලක්වැසි ලෝවැසි ගිහි පැවිදි ජනතාවගේ හිත සුව පිණිස වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ බැතිබර දායකත්වයෙන් ඔබ වෙතට ගෙන සියත අමාවැස්ස පෝදා සජීවි විකාශය වොයිස් ඔෆ්යන් අද පස්වරුවේ සිල් පවර්ණය කිරීමෙන් අනතුරුව නිමවට පත් වුණා. වසරේ පළමු පොහොය වන දුරුතු පොහොය නිමිත්තෙන් දෙවෙන පුරා විහාරස්ථාන රසක ආගමික වතාවත් සිදු කෙරුණා. රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ආගමික වතාවත්වලින් අනතුරුව සදාතුක කරඬුව ජනාධිපතිතුමා විසින් මංගල හස්ති රාජයා මත තැන්පත් කළා. චමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, මැති ඇමතිවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට පුෂ්පෝපහාර දැක්වුවා. කැලණිය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කෙරුණු ආගමික වතාවත් සඳහා දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 194 වන ධර්මදේශනය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. දුසරණ, දම්සරණ, සංගසරණ වේවා ඔබ සිල්. ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 194 වන ධර්මදේශනය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ සිරිසුමන විහාර පාර්ශවයේ මහානායක ආචාර්ය කොළොණ්ණාවේ සිරිසුමංගල මහානායක නාහිමිපාණන් විසින් ධර්මදේශනය පවත්වනු ලැබුවා. දළදා හාමුදුරුවෝ වැඩ ඉන්නතුරු, ජයසිරිමා බෝධි හාමුදුරුවෝ වැඩ ඉන්නතුරු, මේ කසාවත මේ රට තුල තියෙනතුරු මේ රට විනාශ කරන්න බෑ. මේ රට ජයසිරිමා බෝධි හාමුදුරුවන්ට නව වතාවක් පූජා කරපු රටක්. මේ රට දළදා හාමුදුරුවන්ට පූජා කරපු රටක්. ලෝකයේ වැඩිම සරවඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින රටක්. මේ රට එහෙම විනාශ කරන්න ලේසි නෑ. දෙදෙව් ලෝකයෙන් මනුලොවට බට දිවිය දරුවෝ මේ මව්බිම ආරක්ෂා කරනවා. නිර්මල බුද්ධ ශාසනය තව 2500 වසර ගණනක් අනාගතේ සුරකින්න ඕනෑ. ඒක සුරකිනවා. පයලන්නට මිරිවැඩි සඟලක් නොව ඇවිදින්නට පාදයක් යන තේමාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ජීවයේ වැඩසටහනේ 6 වන අදියර ලෙස කෘතිම පාද බෙදා දීමේ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. වයඹ පළාතේ ප්‍රධාන සංගනායක පදවියටපත් එලුක්පිටියේ පඤ්ඤාලෝක නාහිමියන්ට ඊට අදාළ සන්නස්පත්‍රය හා විජිනිපත ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ඉලුක්පිටියේ පඤ්ඤාලෝක නාහිමියන්ගේ ඥාතීන් සහ අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්වී සිටියා. Yeah, we're not.
ඉන්නේ වැණි යුගලන්ද ඔව්යන් මේ අතර විශ්වවිද්‍යාල වෘත්ති සමිතිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර විසඳුම් ලබා දෙන බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාල අනත්‍යන සහ අධ්‍යයන කාර්ය මණ්ඩල වලට අදාළ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර වැටුප් විෂමතා පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කර විධිමත් ක්‍රමවේදයක් නිර්දේශ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් අතර එහිදී තීරණය කෙරුණේ මේ සඳහා කමිටුවක් පත් කර කමිටුව මගින් තීරණ ලබා ගැනීමටයි. ඒ සඳහා අමාත්‍යවරුන් වන බඳුළු ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මහත්වරුන් අතර පිරිසක් එක්වී සිටියා. දුරුතුපුන් පොහෝ දිනේ නිමිති කර ගනිමින් සුමතුර ධර්මදේශනා පින්කමක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරුවේ සංවිධානය කර තිබුණා. දුරුතු පුන් පොහේ දිනය නිමිති කර ගනිමින් සුමතුර ධර්ම දේශනා පින්කමක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරුවේ සංවිධානය කර තිබුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වනු ලැබූ ප්‍රථම ධර්ම දේශනය මෙයයි. ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජ හිමියන් විසින් ධර්ම දේශනය සිදු කරනු ලැබුවා. ඔබතුමාගේ ගමන් මඟ දිහා ආපහු හැරිලා බැලුවොත් ඔබතුමාට සතුටු වෙන්න පුළුවන් විදිහේ වැඩ කටයුතු රාශියක් ආරම්භ කරලා ඉස්සරහට කරගෙන යීමේ කෙනෙකුට හිතන්න බැරි විදිහේ පුදුම සහගත අදිස්ථානයක් කැපවීමක් ඒ වගේම උනන්දුවක් කරන වැඩේ පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබිච්ච ජනනායකයෙක්. මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටියා. අදට යෙදී ඇති දුරුතු පොහෝ දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යන අංශයේ තාරකා විද්‍යා සහ අභිවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. 2020 වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී 10:28 සිට හෙට දින අලුයම 2:48 දක්වා දිස්වන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකය ප්‍රකාශ කළේ. එමෙන්ම මෙම ග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර එහි උච්චතම ග්‍රහණ අවස්ථාව මධ්‍යම රාත්‍රී 12 පසු වී විනාඩි 40ට එළඹෙන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මෙම ග්‍රහණය පෘථිවියේ අර්ධ ඡායාව නැත්නම් උපඡායාව වැටෙන නිසා ඡායා චන්ද්‍රග්‍රහණයක් වශයෙන් අපි හඳුන්වනවා. දැන් ග්‍රහණය ආරම්භ වෙන්නේ 10:28 රාත්‍රියේදී. ඉන්පසුව ග්‍රහණ මැදේ සිදුවෙනවා මධ්‍යම රාත්‍රිය පහුවලා විනාඩි 40ට. එවිට 90% පමණ මේ ඡායාව තුලින් චන්ද්‍රයා ගමන් කරනවා. මෙවැනි ඡායා චන්ද්‍රග්‍රහණ PVS-ින් පුරුදු නැත්නම් බලන්න අපහසුයි. එකපාරටම එළියේ අඩුවීමක් හැර වෙන යමක් පෙනෙන්නේ නැහැ. අර කළු කවයකින් වැහිලා පූර්ණ ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමරිකාවේ වැඩි කොටසක්, නැගෙනහිර, දකුණු අමරිකාව, පැසිෆික්, අට්ලාන්ටික්, ඉන්දියන් සාගරය, ආර්කටික් වැනි ප්‍රදේශවලට දිස්වනවා. මෙම වසරේ ග්‍රහණ 6ක් ඇති අතර ඒ සූර්යග්‍රහණ 4ක්, වලයාකාර සූර්යග්‍රහණ 1ක් සහ පූර්ණ සූර්යග්‍රහණ 1ක් වශයෙන්. මෙම ග්‍රහණ 6න් 2020 ජූනි මාස 21 වන දින ඇතිවන වලයාකාර සූර්යග්‍රහණය පමණක් ශ්‍රී ලංකා වාසීන් හට පැහැදිලිවම දැකබලාගත හැකි වන අතර අපට අර්ධ සූර්යග්‍රහණයක් දිස්වනුයේ ජූනි මාස 21 වනදා පෙරවරු 10:29 සිට පස්වරු 1:19 දක්වා බවයි මහාචාර්ය චන්දන ජයරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පසුගියදා ලැබුණු හඬපට හේතුවෙන් මේ වන විට රටේ නීතිය, සමය හා සදාචාරාත්මක තත්ත්වය පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් පැනනැගී ඇති බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුපෙල්ල මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී. මුළු රට තුළම විශාල ආන්දෝලනයක් ඇති වෙලා තිබෙන නීතිය, සාමය සහ රටේ සදාචාරාත්මක
දිහා බලපුවාම විශාල වශයෙන් සෝදාපාලුවකට ලක් වෙලා තිබෙනවායි කියන එක පහුගිය අවුරුදු 5 කාලය ඇතුළත සාක්ෂි සමගින් මේ වෙනකොට ඉදිරිපත් වෙමින් තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයෙක්ම මේ රටේ නීතිය අවභාවිතා කරලා තිබෙන ආකාරය මේ වෙනකොට එළිදරව් වෙමින් තියෙනවා. ඔහුගේ ඇති වෙලා තියෙන සංවාද සියල්ල පැහැදිලිව මේ රටේ අගමැතිවරයාගේ සිට පහළට යනකම් මේ රටේ නීතිය පසුලින නීතිය හා සාමය ආරක්ෂා කරන ඒ සෑම අංශයක්ම ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ කුදෙක් එක පුද්ගලයෙකුට ලඝු කිරීම ඉතා අසාධාරණයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ රටේ අග්‍ර විනිශ්චයකාරවරයාගෙන් මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා රටට අධිකරණය සම්බන්ධව තිබෙන මතවාදය වෙනස් කිරීමට කටයුතු කිරීම සුදුසුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ හඬපට මාධ්‍ය මගින් පෙන්වීම තුළින් ජනතාවට අධිකරණය කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. නොච්චාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බැඳුම් කර හොරු පරදා රංජාගේ හඬපට දැන් එළියට ඇවිල්ලා. දැන් මේ තිර පිටපත් ඔක්කොම ලියවෙනවා. දැන් එනකොටම මහාවේගෙන් ආපු හඬපට පිළිබඳ සාකච්ඡාව දැන් ටික ටික යට යනවා. කෙනෙකුගේ නිවසක් පරීක්ෂා කරලා ගත්ත දේෙන් දැන් නීතිය ක්‍රියාත්මක කිරීම පැත්තක තියලා මාධ්‍ය හරහා නඩු අහන්න පටන් අරන් තව ටික දක්සක් යනකොට තව මොකක් හරි එකක් එළියට එනවා. දැන් හෙට අනිත් දවෙනකොට ඉරානයේ ඇමරිකාවේ යුද්ධයක් පටන් ගත්තොත් එහෙම මැද පෙරදිග මේ හඬපටත් කාලයේ වැලි තලාවට වැසී යනවා, බැඳුම් කර වාර්තා වැලි තලාවට වැසී ගියා වගේ. එනිසා මේ අය මේ එක එක එකක් නෙමෙයි මේ කරන්නේ. මේ තමන්ගේ නඩු, යාළුවන්ගේ නඩු, පවුලේ නඩු, හිටපු ආණ්ඩුවේ නඩු, UNP එකේ නඩු ඔක්කොම එකවර ඉවර කරගන්න හදන්නේ අධිකරණයට ගල් ගහලා. අපි කියන්නේ අධිකරණයට ගල් ගහන එක නවත්තන්න ඕන. එනිසා අපි කියන්නේ මේවා යට යන්න දීලා හරියන්නේ නැහැ. මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම මේ රටේ අධිකරණය පිළිබඳ විශ්වාසය තියන්ගෙන පොදු ජනතාවගේ ඌමනාව. හඬපට වලින් එන්නේ කුණු ගඳ. එනිසා ඒ හඬපට වලින් එන කුණු ගඳ කියන්නේ මේ රටේ අධිකරණ පද්ධතියේ ඉන්න, නීති ප්‍රශ්න පද්ධතියේ ඉන්න, දේශපාලනයේ ඉන්න, රාජ්‍ය සේවයේ ඉන්න කුණු වෙච්ච මිනිස්සුන්ගේ කුණු ගඳ නම් එන්නේ. ඒවා සුද්ධ කරන වැඩෙත් මේ සමාජයේ කාර්යභාරයක්. මේ අතර රංජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධයෙන් ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවෙන් අනතුරුව එම මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. දැන් ඕනෙකෙනෙක්ට ඕන කණ්ඩායමකින් කතා කරන්න පුළුවන් නේද? ඔය හඬපට වල තියෙන ඒවා ඒ විදිහටම අපිට විශ්වාස කරන්න තමයි. ඔබතුමනේ හඬපටයක් කියලා දෙන්නේ මොනවා කියන්නේ? ඉතින් අපි සාමාන්‍ය යාළුවෝ විදිහට කතා කරන දේවල්. රංජන රාමනායක මහත්තයා මේ කියන දේවල් තමුන්නාසරත් පිළිගන්නවා නම්, රටේත් පිළිගන්නවා නම්, ඉතින් තමුන්නාසරගේ මොලේ තුෂ් තමයි. එතුමා මහජන නියෝජිතයෙක් හැටියට එතුමා මේ නිලධාරීන් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් මට ඒක ගැන මොකුත් කියන්න බෑ. එතුමා අධිකරණ ඇමතිත් නෙමෙයි. මට කියන්න පුළුවන් බය නැතුව. ඔය කොච්චර කඩේ ගිහලා කෑ ගැහුවත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන පහුගිය අවුරුදු 4 මාසයේ අධිකරණයේ ස්වාධීනත්වය අපි අනිවාර්යයෙන්ම ඇති කරා. රංජන් රාමනායක මහතා විසින් සිදු කළ දුරකථන සංවාද ඇතුළත් හඬපට පිළිබඳ වගකීම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා බහරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පීඑල් නිශාන්ත මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අද වෙනකොට දන්නවා මේ 19 වෙනි සංශෝධනයත් එක්ක ස්වාධීන ආයතන නිර්මාණය කරා. අපි මේ විදියට තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ, රාජ්‍ය සේවයේ මේ විදියටයි ක්‍රියාත්මක කරන්නේ. හැම දෙයක්ම ස්වාධීනයි. ඒක නිසා තමයි ස්වාධීන කොමිෂන් ඇති කරේ කියලා යහපාලන ආණ්ඩුවේ රනිල්ලා, සජිත්ලා මේ සීලු දෙනා බොහොම හොඳට කෑ මොර ගහලා කිව්වේ මේ රටේ ජනතාවට. දැන් අපට පැහැදිලි ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කරන, එහෙම නැත්නම් මේ කොමිෂන් පත් කරාට පස්සේ මේ රටේ ඇතිවෙච්ච සියලු සිද්ධින් එක්ක බලනකොට අද සිද්ධ වෙලා තියෙන தત્ත්වය. දැන් නම් නීතිය නමලා තියෙන්නේ කනේ වැලි ගෑවෙන මට්ටමටම. අපි ස්තුතිවන්ත වෙනවා රංජන් රාමනායක අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට. මොකෝ එතුමා එදා සමහර අවස්ථාවලදී කියපු දේවල් අද සත්‍ය වෙලා තියෙනවා. අපි පැහැදිලිව දන්නවා එතුමාගේ මේ හඬපට සහ මේ චිත්‍රපට මාලාවත් එක්ක
එක්සත් ජාතික පක්ෂේ සම්පූර්ණම ඇඟේ තිබිච්ච සල්ලුපට සම්පූර්ණම ඉවත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂේ නායකයින්ට කියනවා මේ රංජන් රාමනායකට මේක බැර කරලා නිදහසේ අත හොදගෙන පැත්තකට වෙන්න ලෑස්ති වෙන්න එපා. මොකද අත හොදලා පැත්තකට වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි බරපතල කාරණා කීපයක් මේ හඬපටත් එක්ක අද මතුවලා තියෙනවා. රටේ නීතිය උල්ලංඝනය කරමින් මේ වන විට චෝදනා එල්ල වී සිටින සියලු පුද්ගලින්ට දඬුවම් ලබා දිය යුතු බව පූජ්‍යලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ ආදරණීය මාතෘභූමිය අරාජික රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා බටහිර රටවල් එකතුව ලොකු කුමන්ත්‍රණයක් දියත් කරා. අපේ රටේ දේශපාලනඥයන් හා තවත් ආගමික කොටස් සහ තවත් පිරිස් බද්ධ කරගෙන තිබෙනවා. අපි දන්නවා මේ වන විට අපේ රට ඇතුළේ අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය තුනම ප්‍රශ්න මතු කරපු ආයතන බවට පත් කරලා තියෙනවා. ගිහි පැවිදි පිරිස් වලට නින්දා අපහාස කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම අද වෙනකොට අධිකරණය පිළිබඳව ජනතාව ප්‍රශ්නාර්ථයකින් බලන්න කටයුතු කරලා තියෙනවා. එහෙමනම් මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියටයි මා කල්පනා කරන්නේ. පොලිසිය හිටපු අබේසේකර වැනි පොලිස් අයට හැසිරලා තිබෙනවා. මේ විදියට මේ රට පවත්වගෙන යාමට අපහසුභාවයක් ඇති වෙනවා. රජය ඉතා ඉක්මනින් පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කළා. වැරදි කරන ලද චෝදනාවලට ලක් වී තිබෙන සියලු දෙනාම කිසියම් ආකාරයකින් අධිකරණයට රැගෙන දඬුවම් දීලා මේ රට යළිත් ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතුව තිබෙනවා. විශ්වවිද්‍යාල තුල නවක වදේ සිදුකරන සිසුන් ටෙරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සුවදුක් විමසීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත පැමිණීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළා. නවක වදයට ලක්ව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ අධ්‍යාපන හදාරන සිසුවකගේ සුවදුක් විමසීමට අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා ජාතික රෝහල වෙත ගොස් තිබෙනවා. විශ්වවිද්‍යාල තුල ජාති, ආගම්, කුල, වර්ණ, ලිංග ભેද හා දේශපාලන ભેද වලින් තොරව සෑම ශිෂ්‍යයෙකුටම බයෙන් හා සැකෙන් තොරව නිදහසේ අධ්‍යාපනය ලබන්ට ඉඩ ප්‍රස්ථා ලබා දිය යුතු වෙනවා. විශ්වවිද්‍යාලය තුලදී තමන්ගේම සහෝදර ශිෂ්‍යෝ තුවාල සිදුවෙන ආකාරයට පාරදීම් කරනවා නම් ඒ සඳහා එක රටක් එක නීතියක් යටතේ ඒ නීතියේ සමානාත්මතාවය ඒ අයට සිද්ධ වෙන්න ඕනේ. ඒ අනුව ලැබිලා තිබෙන පැමිණිලි අනුව පොලිසිය විසින් සහ අධිකරණාංශ විසින් ඒ ක්‍රියාමාර්ග කරන අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් කොළඹ විශ්වවිද්‍යාලයේ පාලන බලාධිකාරියටත් නියම කරලා තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් කරලා වැරදිකරුවන්ට දඬුවම් දීමටත් අසාධාරණයට අගතියට පත්වෙච්ච පාර්ශ්වයන්ට සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහාත් අවශ්‍ය පියවර ගන්නවා. මේ අතර මාලබේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍යවරයා එහි අඩුපාඩු සොයා බලා අධ්‍යාපනය හදාරන සිසුන් සමග පිළිසඳරක නිරත වුණා. ජෛව පද්ධති තාක්ෂණය සම්බන්ධයෙන් පර්යේෂණාගාරයකට චීන විශාල පරිත්‍යාගයක් ලැබිලා යන්ත්‍ර සූත්‍ර උපකරණ ලැබිලා තියෙනවා. නමුත් ඒ උපකරණ සවිකිරීම සඳහා අවශ්‍ය කරන ගොඩනැගිලි සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජයෙන් ලැබලා දීලා නැහැ. ඒ අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඉක්මනින් ඒ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී මේ රටේ දරුවන්ටත් විශේෂිත ක්‍රමවේදයකට අනුව ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ලබා ගත හැකි වන පරිදි ආයතනයේ තත්ත්වය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීම සඳහා අපි වැඩපිළිවෙළක් සකස් කරනවා. මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ දියුණු කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා වේවර්ධන මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තොරතුරු හා සංවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ වගේ පරිසරයක් බොහෝ තැන්වල නැහැ. ඒතකොට මේ පරිසරයේ ප්‍රයෝජනට අරගෙන
හුඟක් දිනු කරන්න පුළුවන්. දැනටත් මේකේ ලොකු ලාභයක් මන් දකින්නේ නැහැ. දැනට තියෙන මේකේ තියෙන වියදමයි මේකයි අරගෙන බැලුවම ලක්ෂ 90ක් වගේ ප්‍රමාණයක් තමයි මේකේ අලාභය තියෙන්නේ. ඒක බොහොම සුළු ගාණක් බැලුවම මොකද ඊට වැඩි සේවයක් නේ බලාපොරොත්තු වෙන්නේ. ඒක අපිට හදන්න පුළුවන්. මම හිතන අපි යම් කිසි සංකල්පයක් ඔළුවේ තියාගෙන හැදූ පරමාර්ථය මුදුන්පත් කරගන්න පසුවිම අපි සකස් කරනවා නම් මේක දිනු කරන්න පුළුවන්. මොකද අපේ රටේ දක්ෂ කලාකරුවන් ඉන්නවා. මම හිතන්නේ අපි මේ ප්‍රෙලොලින් පස්සේ ස්ථාපිත ආණ්ඩුවක් මේ රටේ එනෝනේ. ඒ ස්ථාපිත ආණ්ඩුවත් එක්ක අවුරුදු 4 මාර්ග පහක වැඩපිළිවෙළක් අපිට ක්‍රියාත්මක කරන්න ඕනේ. මගේ අදහස් තියෙන ඒ කාලේ වෙනකොට සැලැස්මක් හදාගන්න මේ. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යයේ සෑම දුරුතු පොහෝ දිනකම මෙන්ම අද දිනේද සිදු කෙරුණා. අතීතයේ සිටම ශ්‍රී දළදා මාලිගාව සතු නින්දගම් වලින් ලබා ගන්නා වසරේ පළමු අස්වැන්න දළදා සමිඳුන් වෙත පූජා කිරීම මෙහිදී සිදුවනවා. චාරිත්‍රානුකූලව අද දිනත් අලුත් සහල් මංගල්‍ය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලමේතුමන් සහ ශ්‍රී දළදා මාලිගාවේ තේවාව බහර නාහිමියන් වන පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒකට ලක්ව ඇති හතේ අපේ පොත නමැති ග්‍රන්ථය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා එළඹෙන 21 වනදා විශේෂ රැස්වීමක් ඇඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමට මහා සංගරත්නය විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, අධ්‍යාපනඥයින්, ජාතික ළම ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බවයි සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මෙහිදී අදහස් දැක්වූ විද්‍යතුන් බොහෝ දෙනෙක් ළමා වියේදීම නවයුම් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පෙන්වා දුන් අතර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල විසින් සිදු කළ සමීක්ෂණ රැසක තොරතුරුද ඉදිරිපත් කළ බවයි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. නුවරලිය නගර සීමාවේ ස්ථාන කිහිපයකට අද අලියුම මල් තුහින පතිත වී තිබෙනවා. නුවරලිය තුරඟ තරග පිටිය අවට එළවළු වගබිම් කිහිපයකට අලියුම් කාලයේදී මල් තුහින පතිත වී තිබුණේ මේ ආකාරයෙන්. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරින් බලෑනියට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් දෙදෙනෙකු සහ නාවිකයින් 44 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමාවටපත් කරමින් ත්‍රිකුණාමලය සම්පූර්ණ පිහිටි මැරින් බලෑනි මූලස්ථානයේදී පසුගිය දා විසිර යනු ලැබුවා. උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ කඩුලාන පැල දහසක් රෝපණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. 21 දෙසැම්බර් මස ආරම්භ කළ මෙම ව්‍යාපෘතියට අමතරව වෙරළ පිරිසිදු කිරීම, කැස්පෑ සංරක්ෂණය, ජීවවායු නිෂ්පාදනය කිරීම සහ කොරල් පර සංරක්ෂණය වැනි ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කරනු ලබනවා.
තනමල් විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සමාධිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඊයේ රාත්‍රියේදී මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇතැයි සැක පළ කරන අතර මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් තනමල් විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා. කොළඹ කොටුව දුම්රියස්ථානයේ වේදිකාවක සිටි මගියෙකුට අතපසු වී ගිය රුපියල් ලක්ෂයක මුදල් සහිත බෑගයක් නැවත එම පුද්ගලයාට ලබා දීමට දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන් කටයුතු කර තිබුණා. සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ කළුඔබ ප්‍රදේශයේ අනාරක්ෂිත ලිඳකට වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ගල්ල උණවටුන සංචාරක හෝටල් හිමිකාරණියක් අද අලුයම තීනු ආයුධයකින් කපා ඝාතනය කර තිබෙනවා. මේ පිළිබඳ විමර්ශන හබරාදුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. අද රාත්‍රියේ 10 සිට පැය 12ක කාලයක් කොටහින ග්‍රෑන්ඩ් පාස් මෝදර මට්ටක්කුලිය යන ප්‍රදේශවල තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. පංචකවත්ත අබේසිංහාරාමේ ආරක්ෂිත පැතිබැමි මෙලෙස සිතුවම් කර තිබුණා. සියත ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබඩිය වන www.siethanews.lk වෙබඩිය වෙත. යළිත් හමුමු ඔබගේ රාත්‍රී පුවත් විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.